සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දිව්‍යන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ සුද බයිබලයේ එසකීල් 17:24 වෙනි පදයේ මුල් කොටසයි. එවිට ස්වාමීන් වහන්සේ ඌ මා විසින් උස් ගහ පහත් කර පහත් ගහ උසස් කළ බවත් කුසී මේසයක් මත තැබීමට හැකිවන තරම් කුඩාවට වැඩි තිබෙන දැවැන්ත ඕක් හෙවත් අලෝණ ගසක් ගැන සිතින් මවා ගනිමුද. ඒ විදිහට තමයි බොන්සායි ගස්වල පෙනුම තියෙන්නේ. එනම් අපි සෝමාධර්මය තුල වනාන්තරයක දකින දැවැන්ත ගසක කුඩා ආකෘතියක් ලෙස සාදාගත් අලංකාර විසිතුරු ගසකුයි. කුඩා බොන්සායි ගස සහ එහි සම්පූර්ණ ප්‍රාණයේ විශාල ගස අතර කිසිම ජානමය වෙනසක් නැහැ. එහිදී නිකම්ම නොගැඹුරු බඳුනක කප්පාදු කිරීම සහ මුල් කැපීම වැනි ක්‍රියා මගින් ගහේ වර්ධනය සීමා කිරීමකුයි කර තිබෙන්නේ. ප්‍රතිඵලය වන්නේ විශාල ගසක කුඩා ආකෘතියක් ලෙස ශාකීය පැවතීමයි. බොන්සායි ගස් කදිම විසිතුරු කුඩා ආකෘතික ගස් ලෙස නිවසට අලංකාරය ලබා දෙන අතරම පාලනය කිරීමක තිබෙන බලයත් එයින් නිරූපණය වෙනවා. ගස් මුහුණ දෙන වාතාවරණයන් පාලනය කිරීම මගින් අපට ඒවායේ වර්ධනය හැසිරවිය හැකි බව සත්‍යක්. නමුත් සෑම දෙයක්ම වර්ධනය වෙන්න සලස්වන්නේ දෙවියන් වහන්සේයි. එසකියල් 17:24 වෙනි පදයට අනුව දෙවියන් වහන්සේ එසකියල් අනාගත වක්තෘවරයාට කතා කළේ මෙලෙසයි. එවිට ස්වාමීන් වහන්සේ වූ මා විසින් උස් ගහ පහත් කර පහත් ගහ උසස් කළ බවත් යනුවෙනුයි. ඊශ්‍රායල් සෙනඟ ආක්‍රමණය කරන්නට බබිලෝන නුවරට ඉඩ දීම කරන කොටගෙන දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය මුලිටුපුටා දමන්න යන බවට අනාගත සිදුවීම් ගැන ලකුණු පහල කරමිනුයි සිටියේ. 23 වෙනි පදයට අනුව කෙසේ වෙතත් අනාගතයේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායල්හි පළදරන අලුත් ගසක් සිටුණු ඇති. එහි අතුසෙවනෙහි සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු නවතැන් සොයනු ඇති. ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල් පාලනය කර නොහැකි බව පෙනෙන්නට තිබුණත් දෙවියන් වහන්සේ පවසන්නේ උන්වහන්සේ ඒ වන විටත් ඒ සියල්ල බාරව සිටින බවයි. ලෝකය අපට පවසන්නේ හැසිරවීමෙන් සහ අපගේම වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමෙන් අපගේ වාතාවරණයන් පාලනය කිරීමට වීරිය කරන ලෙසයි. නමුත් සාමය සහ සමෘද්ධිය සොයාගත හැක්කේ අපගේ පාලනය අපව සෑදුවව එකම තැනන් වහන්සේ වෙත භාර දී මෙනුයි. අපි මෙනෙහි කරමු. අපේ ජීවිතය පාලනය කිරීමට අප වීරය කිරීමට පෙළඹෙන්නේ කෙසේද? දෙවියන් වහන්සේගේ පාලනය කරේ විශ්වාසය තැබීම විසින් සාමය ඇති කරන්නේ කෙසේද? අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, සර්ව බලධාරී රජතුමාණන් ලෙස අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා. අපගේ ජීවිතේ ඔබ වහන්සේගේ ස්වාමීත්වය පිළිගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.